මැච් කියලා කියන්නේ සමාන කරනවා කියන එක නේ. මැච් කරනවා. මැච් කරනවා. ඔයා කියනවා අපේ ටීම් එක නලු මැච් කරන්න. මොනවද? මොනවා මැච් කරන්න යන්නේ? මරදින මරදින විදිය මැච් කරන්න යන්නේ. ආයිසුරු දාන ආ නියමයි ආ. මම බෝල් කරනවා බැටින් මම මාරයිනි. එයාට හදිසියෙම ඉසුරු දාන. එයානි හොඳටම ස්කෝ කරේ පහුගිය දවස් දෙකේම මැචස් වල. එයා බෝල් කරනවා ඒ මහන්සිය ඒක අතහැරලා දාලා බැටිනුත් ඒ විදිහට කරනවා. අනිත් අපි අනිත් ක්‍රීඩක ඔක්කොම බලාගෙන ඉන්නවා. ආහහහ. ආර ලස්සන. ඩික්වෙල් යානනි. ඩික්වෙල් යානනි. ඔබ එසේ හයියෙන් දමා ගැසුවේ. බලින්නත් බෑනේ. ඔව් ඒක තරහ යනවනේ. ඔබ එසේ නොකලා නම් හොඳයි ඔබට දැන්වත් සිතෙන්නේ නැද්ද? දික්වැල්ල යානනි. දික්වැල්ල යානනි. මොනාද බම්මේ? මේ ළඟ තියෙන විකට් එකද? කතා කරන්න එපා. ආයි මාව ගෙනියන්න එපා අතීතේ. මම අතීතේ අමතක කරලා ජීවත් වෙන මිනිස්සෙක්. එහෙමද? දැන් අපි මුල අමතක කරමු. ඉතින් මේ ක්‍රිකට් ගැන මහ විශාල තර්ක විතර්ක ගොඩක් මගේ මිත්‍රෙක් එක්ක තියෙ පෙරේදා ගොඩ නැගුණා. හා එහෙමද? එයත් ක්‍රිකට් සෙල්ලම් කරන කෙනෙක්. හරි. එයාගේ අදහස් කොයි වගේද මේ මේ සම්බන්ධයෙන්? එයා කියන්නේ හරි අපේ ක්‍රීඩකයන්ගේ මානසික තත්ත්වය වඩා හොඳට නගා හිටවන්න හොඳ මානසික පුහුණුවක් දෙන්න ඕනේ. ඒගොල්ලන්ගේ දක්ෂතා සම්බන්ධයෙන් නෙමෙයි ප්‍රශ්න තියෙන්නේ. පැරදීගෙන එනකොට කොහොමද වැඩේ අල්ලන් ඉන්නේ? දිනාගෙන එනකොට කොහොමද සතුට පාලනය කරන්නේ? දැන් එදා අපි දික්වැල්ල යානනි මැච් එකේ එදා මැච් එක තිබුණ දික්වැල්ල යානනි මැච් එක එතුමා එතුමා මේ දිනන තිබුණ මැච් එක එතුමා මොකක්ද කළා? ටර්නින් පොයින්ට් එකක් ගත්තා. ඒක ටර්නින් පොයින්ට් එකක්. එතුමා අමුතු පොයින්ට් එකක්. එතුමා කඩුල්ල කඩනවා වෙනුවට එතුමා බෝල් කරන්න ගියා. විකට් කීපර් කෙනෙක් බෝල් කරනවා දැක්කම ඒක පාට. හදිච්චි මේ පැත්ත. සන්තෝෂය ඉහ වහා ගියාම සහ ජයග්‍රහණය පෙනිපෙනි ජයග්‍රහණය මානසිකත්වය පාලනය කරගන්න බැරි වුණත් පරාජය මානසිකත්වයෙන් වගේම තමයි අවසාන ප්‍රතිඵල. ඒ හැටි යුද්ධයකදී අර කියලා දෙන සංසෝ කියන්නේ දුර්වල වෙලාවට ශක්තිමත් බව පෙන්වන්න, ශක්තිමත් වෙලාවට දුර්වල බව පෙන්වන්න. අපි හැමතිස්සෙම දුර්වල බව මේ වන්ද මොනවා මට හිතන්නේ අපි මොකක්ද පෙන්වන්නද? මම ඉතින් යම්සේ නාට්‍යයක් පෙන්වන්නේ. ඒකයි ඉතින් ඒක බලධාරීන්ගේ පැත්තෙන් එයා ක්‍රිකට් කෙනෙක් කියලා. අනේ මට නම් එහෙම අදහසක් නැහැ. හරි. නමුත් ඒ මගේ මිත්‍රයාගේ නම මහේෂ්. හරි. කොහේ හරි he sexually මගේ තව මිත්‍රකෙන් දර්ශන his darshana's friend. ආ ඔකේ. හයි දර්ශන, හයි මහේෂ්. වෙල්කම් ටු ශ්‍රී ලංකා. සිමරාරා යන්න. ඉතින් ඒගොල්ලෝ කියන්නේ ක්‍රිකටර්ස් හැටියට කියනවා. හරි. අපේ ක්‍රීඩකයන්ගේ මානසික පුහුණුව හදන්න ඕනේ. මානසික පුහුණුව. ඔළුව රෙඩි කරන්න ඕනේ. ජය පරාජය කියන දෙකටම. එතකොට මේක හරියට කරන්න පුළුවන්. ඊගා කියන විදිහට ඉතින් ඩ්‍රෙසිං රූම් වල ඔයාපු එකම වීඩියෝ එක වගේනේ එලියට ආපු ඔය විදිහට. ආ ආ. හැමදාම වෙනවා ඇතිනි සමහරක් විතර නේ. ඉතින් දැන් ඕකේ විස්තර හොයාගෙන යනකොට මට ආරංචිනේ මේ වගේ කතාවක්. නිවැරදි කතාව දන්න කෙනෙක් අපිව නිවැරදි කරන්න. ඉතින් සාමාන්‍යයෙන් මැච් එකක් ඉවරුනාට පස්සේ යුද්ධයක් ඉවරුනා වගේ තමයි. ආ ආ. වහසි බස් දොඩන එක සාමාන්‍ය තත්ත්වයක්. අපි වුණත් මොන හරි දෙයක් උන් හිතාගෙන හිටියකල් තවත් වදන කියලා මේ ටීටීක් දාලා අපි ඕ ලෙවල් ඉවරුනාම කලේ නේ. අපිත් එහෙම තමයි. ආ ආ. ඉතින් ඒ ඩ්‍රෙසිං රූම් එකෙත් සාමාන්‍යයෙන් ඒ ජයග්‍රහණයේ උන්මාදය සාමාන්‍යයෙන් සමරන්නේ එහෙම තමයි. ඉස්සර හිටපු පරණ ක්‍රීඩකයෝ ටිකක් සැරට කතා කරන්නත් ඇති. ඒක සාමාන්‍ය දෙයක් තමයි ටීම් එක ඉස්සර. ආ ආ. මේක උනාය කියලා කියන්නේ මෙතන හිටපු සුදු ජාතික මහත්මෙක් සමහරට අපේ කණ්ඩායමට සම්බන්ධව සම්බන්ධ නැති සම්බන්ධ නැති කෙනෙක් වෙන්න බෑ. නැත්තම් ඩ්‍රෙසිං රූම් එකේ ඇතුළේ ඉන්න බෑ සම්බන්ධ නැති කෙනෙකුට. එතන අපි ඉස්සෙල්ලාම ගිහින්. අනේ අම්මෝ වාත් ඉස්සරයි. එතුමා ඉතින් කතා කරන්නේ ඉංග්‍රීසි භාෂාව විතරයි. එතුමා මේක වීඩියෝ කරා. හරි. එතුමා කවුරු හරි එතුමා හිතුවා හම්මෝ ජයග්‍රහණය ගැන ඉතාමත් ප්‍රතල කතාවක් තමයි මෙතුමා කරේ කියලා. එතුමා මේක Facebook එකට දාලා. ස්පෝට් එකට. එතුමා හිතුවා මේ ක්‍රීඩාව නගා සිටීම සම්බන්ධයෙන් ලොකු කතාවක් තමයි අපේ මේ කොල්ල කරේ සිංහල භාෂාවෙන් මට තේරුන්නේ නැති වුණාට කියලා. එතුමා කොල්ලක් දැම්මා තමයි Facebook එකට දාලා බලනකොට නෙවෙයි
නිර්වස්තර වෙලා ගියා. අනේ අනේ ඔන්නෝමයි උනා කියලා කියන්නේ. ඉතින් ඇත්තටම සහලෝල අතපසු වීමකින් මේක සිද්ධ වුණා. නැත්තම් අපි මොනව කතා කරාද කියලා. ඒකනේ නේ. ජාති අමතා කරන්න හිටපු කතාවක් නෙමෙයි ඒක. අතිශය පෞද්ගලික ඒගොල්ලන්ගේ අතර විතරක් නේ. අතිශය පෞද්ගලිකව ඩ්‍රෙසින් රූම් එකේ වෙච්ච කතාවක්. ඉතින් අර සුදු ජාතික මහත්මයා සාධාරණීකරණය කරා පොඩි සපෝට් එකක් දුන්නනේ. ඔන්න පළවෙනි ස්ටෙප් එක තිබ්බා ඒගොල්ලන්ගේ මොරාලේ. ඉතින් එතන එහෙම කරනවා නම් එතන කරන්න පුළුවන්. FM